නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පဋාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පဋාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පဋාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතම් පဋාණං සම්ම සන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්න රන්සියෝ නීලපීතා රත්ත සේතා මංජිත්තාච පබස්සරා තන් ලෝකනාතන් සුගතන් ධම්මංච ජිනසේවිතන් සංගන් නිරංගනන් සෙත්තන් නමාමි සිරසාදරං. ගෞරවණීය ස්වාමීන් වහන්සේලා වරප්‍රමුඛ සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, අපි පසුගිය සතියේදී අධිපති ප්‍රත්‍ය පිළිබඳව තමයි පසුගිය දේශනාවේදී කතා කරන්නට යෙදුනේ. ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ අනන්තර ප්‍රත්‍ය පිළිබඳව. අනන්තර ප්‍රත්‍ය ගත්තයින් පස්සේ ඒහා සමානව ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය ධර්ම හතක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක අනන්තර. අනන්තර ප්‍රත්‍ය. දෙවෙනි එක තමයි සමනන්තර ප්‍රත්‍ය. සමනන්තර ප්‍රත්‍ය. තුන්වෙනි එක අනන්තර උපනිස්සේ ප්‍රත්‍ය. අනන්ත රූප නිස්සය. අනන්ත රූප නිස්සය ප්‍රත්‍ය. හතරවෙනි එක ආසේවන ප්‍රත්‍ය. ආසේවන ප්‍රත්‍ය. ආසේවන ප්‍රත්‍ය. පහ අනන්තර කර්ම ප්‍රත්‍ය. අනන්තර කර්ම ප්‍රත්‍ය. හය නත්ති ප්‍රත්‍ය. හත විගත ප්‍රත්‍ය. මෙන්න මේ විදියට ප්‍රත්‍ය හතක් තියෙනවා. අනන්තර ප්‍රත්‍ය, සමනන්තර ප්‍රත්‍ය, අනන්තර උපනිච්ඡේ ප්‍රත්‍ය, ආසේවන ප්‍රත්‍ය, අනන්තර කර්ම ප්‍රත්‍ය, නත්ති ප්‍රත්‍ය, විගත ප්‍රත්‍ය. විශේෂයෙන්ම මේ දේශනාවලට සවන් දෙන වයසින් වැඩි අය ඉන්නවා. ඒ නිසා අපි පුළුවන් තරම් සරලවම තමයි දේශනාව පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. යම් කිසි ගැඹුරු කරුණු දැනගන්නට උවමනාව තියෙනම් ප්‍රශ්න අහන අවස්ථාවලදී වගේ අහල දැනගන්නට පුළුවන්කම තියෙනවා. මේකට පဋාණ ඉගෙන ගන්නකොට අනන්තර ප්‍රත්‍ය වර්ගය කියලා වෙනම කොටසක් විදියට තමයි ඉගෙන ගන්නේ. අනන්තර ප්‍රත්‍ය, සමනන්තර ප්‍රත්‍ය, අනන්තර උපනිස්සේ ප්‍රත්‍ය, ආසේවන ප්‍රත්‍ය, අනන්තර කර්ම ප්‍රත්‍ය, නත්ති ප්‍රත්‍ය, විගත ප්‍රත්‍ය කියලා ඒ වර්ගය තුල ප්‍රත්‍ය ඔක්කොම හතක් තියෙනවා. ඒකෙදි ආසේවන ප්‍රත්‍ය සහ අනන්තර කර්ම ප්‍රත්‍ය මේ ප්‍රත්‍ය දෙක හැර ඉතිරි ප්‍රත්‍ය පහේම තිරාසිය සමානයි. ආසේවන ප්‍රත්‍ය සහ අනන්තර කර්ම ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය දෙක හැර ඉතිරි ප්‍රත්‍ය පහේම තිරාසිය සමානයි. ඒ ප්‍රත්‍ය පහේම ප්‍රත්‍ය වෙන ධර්ම තමයි ප්‍රත්‍ය වෙන ධර්ම තමයි සිත් 89යි චෛතසික
පනස් දෙකයි. සිත් අසූනමයයි චෛතසික පනස් දෙකයි කිව්වහම පූර්ව පූර්ව වූ චිත්තුප්පාදය තමයි මේ අනන්තර ප්‍රත්‍ය සමනන්තර ප්‍රත්‍ය අනන්ත රූපනිච්ඡේ ප්‍රත්‍ය නත්ති ප්‍රත්‍ය විගත ප්‍රත්‍ය කියන පහේම ප්‍රත්‍ය වෙන්නේ කලින් ඉපදිලා නිරුද්ධ වෙච්ච චිත්තුප්පාදය. කලින් ඉපදිලා නිරුද්ධ වෙච්ච චිත්තුප්පාදය තමයි ප්‍රත්‍ය වෙන්නේ. පූර්ව පූර්ව සිත් 89යි චෛතසික 52යි තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ ප්‍රත්‍ය පහට අදාළ වෙන්නේ නැති එක සිතයි තියෙන්නේ. ඒ තමයි පරිනිබ්බාන. පරිනිබ්බාන චුතිචිත්ත. අනන්තර ආදී ප්‍රත්‍ය පහට ප්‍රත්‍ය පහේ ප්‍රත්‍ය වෙන්නේ නැති එක සිතයි තියෙන්නේ. ඒ තමයි පරිනිබ්බාන චුතිචිත්තය. පරිනිබ්බාන චුතිචිත්තය කියන්නේ බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත කියන මෙන්න මේ උතුමන් වහන්සේලාගේ సంతානය තුල අවසානයේට පහළ වෙන සිතට කියනවා පරිනිබ්බාන චුතිචිත්තය කියලා. එතකොට මෙන්න මේ පරිනිබ්බාන චුතිචිත්තය කියන එක අනන්තර ආදී ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මේ සිත හැරුණකොට අන්‍ය වූ සියලුම සිත් කලින් කලින් ඉපදිලා නිරුද්ධ වෙච්ච සිත් 89යි චෛතසික 52යි කියන ධර්ම ටික තමයි මේ අනන්තර සමනන්තර අනන්තර උපනිස්සේ නත්ති විගත කියන ප්‍රත්‍ය පහේම ප්‍රත්‍ය වෙන ධර්ම. එතකොට අනන්තර ආදී ප්‍රත්‍ය නොවන එක සිතයි තියෙන්නේ. ඒ තමයි පරිනිබ්බාන චුතිචිත්තය. ඒක අනන්තර ආදී ප්‍රත්‍ය නොවෙන්න හේතුව තමයි ඒ ඊට අනතුරුව චිත්තුප්පාදයක් උපදින්නේ නැති නිසා. සාමාන්‍යයෙන් සත්වේකුගේ චිත්ත පරම්පරාව ගත්තහම ඒ චිත්ත පරම්පරාවේ අවසාන චිත්තය තමයි පරිනිබ්බාන චුතිචිත්තය. ඒ කියන්නේ එතනින් එහාට නැවත චිත්තචෛසික ධර්ම උපදින්නේ නැහැ. ඊළඟට ප්‍රත්‍යෝත්පන්න ධර්ම. ප්‍රත්‍යෝත්පන්න ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි පසුව පසුව උපදින සිත් 89 සහ චෛතසික 52. අනන්තරාදී ප්‍රත්‍ය පහේම ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ පසුව පසුව උපදින සිත් 89යි චෛතසික 52යි. සාමාන්‍යයෙන් ගත්තහම අනන්තර ආදී ප්‍රත්‍යවල ප්‍රත්‍යෝත්පන්න නොවන කිසිදු චිත්තුප්පාදයක් නැහැ. සත්ව సంతානවල උපදින සියලුම චිත්තචෛතසික ධර්ම අනන්තර සමනන්තර ආදී ප්‍රත්‍යවල ප්‍රත්‍යෝත්පන්න. අනන්තර ආදී ප්‍රත්‍යවල ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපැමිණෙන කිසිදු සිතක් නැහැ, කිසිදු චෛතසිකයක් නැහැ. අනන්තරාදී ප්‍රත්‍ය නොවන එක සිතයි තියෙන්නේ. ඒ තමයි පරිනිබ්බාන චුතිසිත. අන්‍ය වූ සියලුම සිත් අනන්තරාදී ප්‍රත්‍යත් වෙනවා, ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. එතකොට මේ ප්‍රත්‍ය පහේම ප්‍රත්‍ය වෙන ධර්ම තමයි කලින් කලින් ඉපදිලා නිරුද්ධ වෙන සිත් 89යි චෛතසික 52යි. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ පසුව පසුව උපදින සිත් 89යි චෛතසික 52යි. සරලව කියනවනම් పూర్వ චිත්තුප්පාදයේ ප්‍රත්‍යයයි අනතුරුව උපදින චිත්තුප්පාදයේ ප්‍රත්‍යෝත්පන්නයයි. ඊළඟට ප්‍රත්‍ය නීක ධර්ම. ප්‍රත්‍ය නීක ධර්ම තමයි සියලුම රූප. සියලුම රූප. ඒකෙදී අපි පဋාණේදී රූප වර්ග කොටස් 7කට බෙදුවා. චිත්තජ රූප, ප්‍රතිසන්දි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා මේ තිරාසිය බෙදීමේදී අපි රූප ටික කොටස් 7කට බෙදුවා. ඒ සත්ව දෑරුම් වූ සියලුම රූප මේ අනන්තර ආදී ප්‍රත්‍යවල ප්‍රත්‍ය නීක. තවත් විදියකින් කියනවා නම් අනන්තර ආදී ප්‍රත්‍ය ධර්මයන් උපකාර කරන්නේ චිත්ත චෛතසික නම් වූ නාම ධර්මයන්ට පමණයි. මේ අනන්තර ආදී ප්‍රත්‍ය ධර්මයන්
කිසිදු රූප ධර්මයකට උපකාර කරන්නේ නැහැ. චිත්ත චෛසිකවට විතරයි උපකාර කරන්නේ. එතකොට මේ තමයි අනන්තර ප්‍රත්‍ය, සමනන්තර ප්‍රත්‍ය, අනන්තර උපනිස්සේ ප්‍රත්‍ය, නත්ති ප්‍රත්‍ය, විගත ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය පහේම තිරාසිය මේක විතරයි. එතකොට ප්‍රත්‍ය වෙන්නේ කලින් කලින් ඉපදිලා නිරුද්ධ වෙන සිත් 89 චෛතසික 52යි. ප්‍රත්‍ය නොවන එක සිතයි තියෙන්නේ. ඒ තමයි පරිනිබ්බාන චුති චිත්තුප්පාදය. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ පසුව පසුව උපදින සිත් 89යි චෛතසික 52යි. අනන්තරාදී ප්‍රත්‍යෝත්පන්න නොවන කිසිදු සිතක් කිසිදු චෛතසිකයක් නැහැ. ප්‍රත්‍යනීක ධර්ම තමයි සියලුම රූප. එතකොට මේ අනන්තර ප්‍රත්‍ය, සමනන්තර ප්‍රත්‍ය, අනන්තර උපනිස්සේ ප්‍රත්‍ය, නත්ති ප්‍රත්‍ය, විගත ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍ය පහේම තිරාසිය තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට ආසේවන අනන්තර කර්ම කියන ප්‍රත්‍ය දෙක අපි පසුව කතා කරනවා. අද විශේෂයෙන් කතා කරන්නේ අනන්තර සහ සමනන්තර කියන ප්‍රත්‍ය දෙක තමයි. මතක තබා ගැනීම පහසුව සඳහා තමයි මේ ප්‍රත්‍ය වර්ග 7 ලිව්වේ. සාමාන්‍යයෙන් පဋාණ ඉගෙන ගන්නකොට මේ ප්‍රත්‍ය වර්ග 7 එකට තමයි ඉගෙන ගන්නේ. එතකොට ඒකෙදි ප්‍රත්‍ය පහකම තිරාසිය සමානයි. ඒ නිසා එක ප්‍රත්‍යයක තිරාසිය මතක තියාගත්තාම ඒ ටික තමයි ප්‍රත්‍ය පහේම තිරාසිය වෙන්නේ. ඒ වගේම තමයි ප්‍රත්‍ය නිර්දේශ වාරය ගත්තයින් පස්සේ ප්‍රත්‍ය නිර්දේශ වාරය ගත්තයින් පස්සේ මේ අනන්තර ප්‍රත්‍යේ සමනන්තර ප්‍රත්‍යේ කියන ප්‍රත්‍ය දෙකේ පාලිය සම්පූර්ණයෙන් සමානයි. අනන්තර ප්‍රත්‍යේ සමනන්තර ප්‍රත්‍යේ පාලි කොටස සම්පූර්ණයෙන් සමානයි. වෙනස් වෙන්නේ අපි කියවනේ කත්‍රු පාඨය, සම්පදාන පාඨය, කරණ පාඨය කියලා සාමාන්‍ය පဋාණේ තියෙන වාක්‍ය කොටස් තුනකට බෙදන්න පුළුවන්. තවත් විදියකින් කියනවා නම් ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක කියලා කොටස් නෙමෙයි. ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍ය ශක්තිය කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා අපි කලින් කියලා තියෙනවා. එතෙන්දී මේ දෙකේ වෙනස් වෙන්නේ අනන්තර ප්‍රත්‍ය පාලිය නම් අනන්තර පච්චයේන කියන වචනය යොදන්න ඕන. සමනන්තර ප්‍රත්‍ය නම් සමනන්තර පච්චයේන කියන වචනය යොදන්න ඕන. මේ දෙක විතරයි වෙනස්. අනේ සම්පූර්ණ පාලිය සමානයි මේ දෙකේ. ඊළඟට පඤ්ඤා වාර ගත්තයින් පස්සේ අපි කියවනේ පဋාණයේ කොටස් 7කට බෙදෙනවා කියලා බොහෝ සෙයින්. පටිච්ච වාරය, සහජාත වාරය, පච්චේ වාරය, නිස්සේ වාරය, සංසට්ඨ වාරය, සම්පයුත්ත වාරය, පඤ්ඤා වාරය කියලා සාමාන්‍යයෙන් පဋාණයේ කොටස් 7කට බෙදෙනවා. මේ 7 අතුරෙන් පඤ්ඤා වාරය කියන කොටස්වල මේ අනන්තර ප්‍රත්‍ය, සමනන්තර ප්‍රත්‍ය, අනන්තර උපනිස්සේ ප්‍රත්‍ය, නත්ති ප්‍රත්‍ය, විගත ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය පහේම පාලිය සම්පූර්ණ සමානයි. එක ප්‍රත්‍යක් ඉගෙන ගත්තොත් ඉතුරු ප්‍රත්‍ය හතරත් Tamanට පාඩම් කරන්න නැතුව කියන්න පුළුවන්. පඤ්ඤා වාරවල මේ අනන්තර සමනන්තර අනන්තර උපනිස්සේ නත්ති විගත කියන ප්‍රත්‍ය පහ 100ට 100ක් සමානයි. පඤ්ඤා වාරවල 100ට 100ක් ඒ ප්‍රත්‍ය පහේ පාලිය සමානයි. වෙනස් වෙන්නේ කරණ පාඨය විතරයි. ප්‍රත්‍ය ශක්තිය විතරයි. ඒ කියන්නේ අනන්තර ප්‍රත්‍ය නම් අනන්තර පච්චේන පච්චයෝ කියලා කියන්නේ, සමනන්තර ප්‍රත්‍ය නම් සමනන්තර පච්චේන පච්චයෝ කියන්නේ, අනන්තර උපනිස්සේ ප්‍රත්‍ය නම් උපනිස්සේ පච්චේන පච්චයෝ කියනෝ, නත්ති ප්‍රත්‍ය නම් නත්ති පච්චේන පච්චයෝ කියනෝ, විගත ප්‍රත්‍ය නම් විගත පච්චේන පච්චයෝ කියනෝ. ඒ කරණ වචනේ විතරයි වෙනස් වෙන්නේ. එතකොට පඤ්ඤා වාරවලදී මේ ප්‍රත්‍ය පහේම පාලිය සමානයි. එක කොටසක් අධ්‍යයනය කරයින් පස්සේ ඉතුරු කොටස් හතරත් ඒ වගේම තමයි තේරුම් ගන්න තියෙන්නේ. අන්න ඒක නිසා තමයි මේ ප්‍රත්‍ය වර්ග කණ්ඩායම් කරලා උගන්වන්නේ බුරුම රටේදී. එතකොට බුරුම රටේ පဋාණ ඉගෙන ගන්නකොට මුලින්ම මේ ප්‍රත්‍ය 56කට වර්ගීකරණය කළ ඒක තමයි උගන්වන්නේ. ඊට පස්සේ ඒ අනුව තමයි අධ්‍යයනයේ ඉදිරියේදී කරන්නේ. එතකොට මේ සම්බන්ධව මේ කාරණා ටික මතක තියාගන්නට ඕන.
ඊට පස්සේ මේ ප්‍රත්‍ය වර්ග ඉගෙන ගන්නකොට මේ අනන්තරාදී ප්‍රත්‍ය හත ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම දත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි චිත්ත වීති. මේ අනන්තර ප්‍රත්‍ය වර්ග ඉගෙන ගන්නකොට චිත්ත වීති පිළිබඳව දැනුමක් තියෙන්නට ඕන. මේ චිත්ත වීති පිළිබඳව දැනුම තියෙන කෙනාට ඉතාම පහසුවෙන් මේ අනන්තරාදී ප්‍රත්‍ය හතම අධ්‍යයනය කරන්න පහසු. මේ චිත්ත වීති පිළිබඳව හරියාකාරව දැනුමක් නැතිනම් එයා අනන්තරාදී ප්‍රත්‍ය ඉගෙන ගන්න කලින් මේ චිත්ත වීති පිළිබඳව දල අදහසක් ඇති කරගන්නට ඕනේ. වර්තමානයේ තුල සමහරු බුදුරජාණන් වහන්සේ චිත්ත වීති දේශනා කළ නැහැ කියනවා. අපි දේශනා කරපු ඒවා මේ දේශනාවලදී බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම දක්වනවා. එතකොට පဋාණේ ඉගෙන ගන්නව නම් චිත්ත වීති වලින් තොරව මේ ප්‍රත්‍ය හත ඉගෙන ගැනීමට හැකියාවක් නැහැ. එතකොට මේ ප්‍රත්‍ය හතේ හැම ප්‍රත්‍යක්ම ඉගෙන ගන්නකොට චිත්ත වීති පිළිබඳව අවබෝධය තියෙන්නට ඕන. චිත්ත වීති ටික හොඳට ඉගෙනගෙන තියෙනම් මේ ප්‍රත්‍ය වර්ග හත ප්‍රත්‍ය හත බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට මේ චිත්ත වීති පිළිබඳව දැනුම කොහෙන්ද ගන්නට ඕන? ඒක ගන්නට ඕන අභිධර්මාත සංග්‍රහය ඉගෙන ගන්නකොට තියෙනවා හතරවෙනි පරිච්ඡේදය වීති චිත්ත සංග්‍රහය. වීති චිත්ත සංග්‍රහය. වීති චිත්ත සංග්‍රහය කියන හතරවෙනි පරිච්ඡේදය තුල චිත්ත වීති පිළිබඳව තොරතුරු තියෙනවා. ඊළඟට පස්වෙනි පරිච්ඡේදය වීති මුත්ත. වීති මුත්ත චිත්ත සංග්‍රහය. මේ පස්වෙනි පරිච්ඡේදය තුල විශේෂයෙන්ම මරණාසන්න චිත්ත වීති සම්බන්ධව තියෙන පස්වෙනි පරිච්ඡේදය තුල. ඊළඟට නවවෙනි පරිච්ඡේදය තුල තියෙනවා කම්මဋාණ සංග්‍රහය කියලා. එතකොට බොහෝ අභිධර්ම පොත්වල මාර්ග වීති, ඵල වීති, අභිඥා වීති ආදී දේවල් පිළිබඳව මෙන්න මේ කම්මဋාණ සංග්‍රහය කියන එකේ තමයි තියෙන්නේ. එතකොට අභිධර්මාත සංග්‍රහයේ පරිච්ඡේද 9ක් තියෙනවා. ඒ පරිච්ඡේද 9 තුලින් චිත්ත වීති පිළිබඳව තොරතුරු තියෙන්නේ. වීති චිත්ත සංග්‍රහය කියන එකේ සම්පූර්ණ චිත්ත වීති පිළිබඳව තොරතුරු තියෙන්නේ. ඊට පස්සේ වීති මුත්ත චිත්ත සංග්‍රහය කියන එකේ මරණාසන්න වීති ආදී පිළිබඳව තොරතුරු තියෙනවා. කම්මဋාණ සංග්‍රහය කියන 9වෙනි පරිච්ඡේදය තුල මාර්ග වීති ආදී පිළිබඳව තොරතුරු තියෙනවා. ඒ නිසා මේ අනන්තරාදී ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට ඒක අධ්‍යයනය කරන්න කලින් යම් කිසි කෙනෙක් ගැඹුරින් අධ්‍යයනය කරනව නම් මෙන්න මේ පරිච්ඡේද 3 තුල සංග්‍රහ වෙන චිත්ත වීති පිළිබඳව තොරතුරු ටික එකතු කර ගන්නට ඕන. එහෙම එකතු කරගත්තයින් පස්සේ අනන්තරාදී ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට බොහොම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. එතකොට මේ පරිච්ඡේද 3 පිළිබඳව තියෙන චිත්ත වීති අධ්‍යයනය කරයින් පස්සේ ඔහුට දැනුමක් එනවා. කවර කවර සිතකට පස්සේ කවර කවර සිතක් උපදිනවද කියන දැනුම Tamanට එනවා. ඒ වගේම දැන් උදාහරණයක් විදියට සෝමනස සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිත කියන පළවෙනි අකුසල සිත ගත්තොත් මේ පළවෙනි අකුසල සිතට පස්සේ ඉපදිය හැකි සිත් සියල්ලම චිත්ත වීති ටික සම්පූර්ණ ඉගෙන ගත්ත කෙනාට කියන්න පුළුවන්. ඒ කියන්නේ හිතලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සිතට කලින් ඉපදිය හැකි සිත් සියල්ලත් තමන්ට හිතලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට චිත්ත වීති ගැන උගන්වන්න නෙමෙයි අදහස් කරේ, අදාළ තොරතුරු තියෙන තැන තමයි මේ මතක් කරන්නට යෙදුනේ. ඊළඟට අපි විශේෂයෙන්ම මේ දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ සමන්ත පဋාණ ධර්ම වන්දනාව කියන එහෙම නැත්නම් ප්‍රත්‍ය නිර්දේශ වාරේ
සාමාන්‍යයෙන් දැනුමක් ලබාදීම අදහසින් තමයි මේ දේශනා පවත්වන්නේ. එතෙන්දී ප්‍රත්‍ය නිර්දේශවාරයේදී අනන්තර ප්‍රත්‍ය පිළිබඳව විශේෂයෙන් පාලි වාක්‍ය තියෙනවා පහක්. පංචද්වාරික චිත්ත වීති සම්බන්ධව මුලින් පාලි වාක්‍ය පහක් තියෙනවා. ඊට පස්සේ පොදුවේ වීති සම්බන්ධව පාලි වාක්‍ය හතක් තියෙනවා. අන්තිමට සියල්ලම කැටි කරලා පාලි වාක්‍යයක් තියෙනවා. එතකොට මුල්ම පාලි වාක්‍යයේ තමයි අනන්තර පච්චයෝති චක්කු විඥාන ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. ඒකටම සම්බන්ධව තව වාක්‍යයක් තියෙනවා මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඥාන ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ කියලා. එතකොට දෙවෙනි එකේ වෙනස් වෙන්නේ චක්කු විඥාන ධාතුව වෙනුවට සෝත විඥාන ධාතුව, අනිත් ටික සමානයි. තුන්වෙනි එකේ වෙනස් වෙන්නේ ගාන විඥාන ධාතුව, අනිත් ටික සමානයි. හතරවෙනි එකේ වෙනස් වෙන්නේ ජීවහා විඥාන ධාතුව, අනිත් ටික සමානයි. පස්වෙනි එකේ වෙනස් වෙන්නේ කාය විඥාන ධාතුව, අනිත් ටික සමානයි. එතකොට මේ පහේම තියෙන දෙවෙනි පේළිය සමානයි. ඒ කියන්නේ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඥාන ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චෝ කියන ඒ වාක්‍ය මේ පහේම සමානයි. සරූපාර්ථ සමානයි. එතකොට මේ වාක්‍ය පහ සඳහන් වෙන්නේ පංචද්වාර චිත්ත වීති සම්බන්ධව. පංචද්වාරික චිත්ත වීති සම්බන්ධව චිත්ත වීති විශේෂයෙන් කොටස් දෙකකට බෙදෙනවා, මනෝද්වාර වීති සහ පංචද්වාර වීති කියලා. එතකොට චිත්ත වීතියක් කියන්නේ අපේ සත්ව సంతානය තුල තියෙන චක්කුවාදී ద్వාරයක රූපාදී අරමුණක් ගැටුණ කල්හි ඒ ගැටුණා වූ ආරම්මණයෙහි එල්බගෙන හටගන්න සිත් කොටසට කියනවා චිත්ත වීතියක් කියලා. චක්කුවාදී ద్వාරයක රූපාදී අරමුණක් ගැටුණ කල්හි ඒ ගැටුණා වූ රූපය අරමුණු කරගෙන උපදින සිත් කොටසට කියනවා චිත්ත වීතියක් කියලා. එතකොට බොහෝ දෙනා තුල අදහසක් තියෙනවා මේ චිත්ත වීති කියන කොටස අමාරුයි කියලා. නමුත් ඒ අමාරු වෙන්නේ මේක පිළිවෙලකට අධ්‍යයනය කෙරුවේ නැතුව කලබලයට ඉගෙන ගත්තොත් තමයි අමාරු වෙන්නේ. එහෙම නැත්නම් ක්‍රමානුකූලව හතරවෙනි පරිච්ඡේදයෙන් පටන් අරගෙන පිළිවෙලින් පිළිවෙලට ඉගෙනගෙන ගියොත් ඉතාම පහසු කොටසක් තමයි මේ චිත්ත වීති. එහෙම දුෂ්කරතාවයක් ඇති වෙන්නේ නැහැ. අර ඉක්මනට යන්න ගියොත් සමහර කොටස් මග ඇරියොත් තමයි අමාරු බවට පත් වෙන්නේ. අපේ උදාහරණයක් විදියට ගත්තොත් චක්කුද්්වාරික චිත්ත වීතියක් මුලින්ම අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාර ආවජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ඊට පස්සේ ජවනසිත 7යි, ඊළඟට පදාරම්මනසිත 2යි, ඊළඟට භවාංගය. එතකොට මේ ලියලා තියෙන්නේ චක්කු ద్వාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක්. අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාර ආවජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ජවනසිත 7යි, තදාරම්මන සිත. තදාරම්මන සිත 2යි, ඊළඟට භවංගය. දැන් එතකොට මේව සාමාන්‍ය සංග්‍රහ පොත්වල සඳහන් වෙන්නේ. බොහෝ දෙනා කියනවා ත්‍රිපිටකය තුල චිත්ත වීති දේශනා කරලා නැහැ කියලා. එතකොට මම මේ සිතෙන් සිත බුද්ධ වචනය ගෙනල්ලා දක්වන්නම්. දැන් මුලින්ම භවංග සිත තියෙනවා. අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද කියන මේ තුනම විපාක චිත් උප්පාදයක්. එතකොට විපාක ත්‍රිකපට්ඨානය ගත්තහම විපාකෝ ධම්මෝ විපාකස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ. පුරිමා පුරිමා විපාකා ඛණ්ඩා පච්චිමානම් පච්චිමානම් විපාකානම් ඛණ්ඩානම් අනන්තර පච්චේන පච්චයෝ කියලා දේශනා කරලා තියෙන්නේ. මේ සිත මේ සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන බව සහ මේ සිත
මේ සිතට අනන්තරාදී ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන බව. විපාකෝ ධම්ම විපාකස්ස ධම්මස් අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා විපාකා කන්දා පච්චිමානම් පච්චිමානම් විපාකානම් කන්දානම් අනන්තර පච්චේන පච්චයෝ. විපාකත්තික පට්ඨානේ පඤ්ඤාවාරේ ඒව සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒකෙන් සඳහන් වෙන්නේ මේ කොටස පමණක් නෙමෙයි තවත් කොටස් සඳහන් වෙනවා. මෙතෙන්ට අදාළ කොටස තමයි අපි විස්තර කරන්නට යෙදුනේ. ඊළඟට මේ භවංග උපච්ඡේදය පංචද්වාරාවජන සිතට ඒකත් දේශනා කරලා තියෙනවා. කොහොමද දේශනා කරලා තියෙන්නේ? විපාකෝ ධම්මෝ නේව විපාක නෑ විපාක ධම්ම ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ. භවංගං ආවජ්ජනාය අනන්තර පච්චේන පච්චයෝ. භවංගං ආවජ්ජනාය අනන්තර පච්චේන පච්චයෝ. එතකොට භවංගං කියලා කියන්නේ මේ භවංග උපච්ඡේද සිත. ආවජ්ජනාය කියලා කියන්නේ පංචද්වාර ආවජ්ජන සිත. එතකොට මේ තමයි භාග්‍යවතුන් වහන්සේ චිත්ත වීති දේශනා කරපු හැටි. ඊළඟට මේ පංචද්වාර ආවජ්ජන සිත චක්කු විඥාණයට ප්‍රත්‍ය වෙන ආකාරය. ආවජ්ජන පංචන්නම් විඥානානං අනන්තර පච්චේන පච්චයෝ. නේව විපාක නෑ විපාක ධම්ම ධම්මෝ විපාකස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ. ආවජ්ජන පංචන්නම් විඥානානං අනන්තර පච්චේන පච්චයෝ. එතකොට මෙතන චක්කු විඥානේ විතරයි තියෙන්නේ, පොදුවේ විඥාන පහටම දක්වලා තියෙනවා. ඊළඟට චක්කු විඥාන සිතට පස්සේ සම්පටිච්චන සිත ඇති වෙනවා කියන එක. ඒක මේ ප්‍රත්‍ය නිද්දේශ වාරයේම තියෙනවා. චක්කු විඥාන ධාතු තන් සම්පයුත්තකාච ධම්මා කියන්නේ මේ චක්කු විඥාන චිත්ත උපාදය. මනෝ ධාතු යා තන් සම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ කියන්නේ මේ සම්පටිච්චන චිත්ත උපාදයට ප්‍රත්‍ය වෙන බව. ඊළඟට සම්පටිච්චන සිත සම්තිරණ සිතර ප්‍රත්‍ය වෙන බව. ඒකත් විපාකෝ ධම්මෝ විපාකස්ස ධම්මස් අනන්තර පච්චේන පච්චයෝ. විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු යානන්තර පච්චේන පච්චයෝ කියලා දේශනා කළා තියෙනවා. ඊළඟට මේ සම්තිරණ සිත වොත්තපන සිතට විපාකෝ ධම්මෝ නේව විපාක නෑ විපාක ධම්ම ධම්මස් අනන්තර පච්චේන පච්චයෝ. විපාක මනෝ විඥාන ධාතු කිරිය මනෝ විඥාන ධාතු යා අනන්තර පච්චේන පච්චයෝ. මේ වොත්තපන කියන්නේ ක්‍රියාසිතක්. එතකොට විපාක මනෝ විඥාන ධාතු කිරිය මනෝ විඥාන ධාතු යා අනන්තර පච්චේන පච්චයෝ. ඊළඟට වොත්තපන සිත පළවෙනි ජවන සිතට ප්‍රත්‍ය වෙන හැටි. ජවනයේ කුසලයක් නම් පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ. పూర్ව పూర్ව අව්‍යාකත ධර්මය පසුව ඇති වෙන කුසල චිත්ත උපාදයට ප්‍රත්‍ය වෙනවා කියන එකයි ඒකේ තේරුම. ඊළඟට ජවන් සිත් හත එකක් අනිකට ප්‍රත්‍ය වෙනේව තමයි දක්වලා තියෙන්නේ. කුසල් නම් පුරිමා පුරිමා කුසලා කන්දා පච්චිමානම් පච්චිමානම් කුසලානම් කන්දානම් අනන්තර පච්චේන පච්චයෝ කියලා පඤ්ඤාවාරවල තියෙනවා. ඒ වගේම ප්‍රත්‍ය නිර්දේශය ගත්තාම පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ කියලා දක්වලා තියෙන්නේ. ඒ ජවන් සිත් හත කුසල සිතක් නම් ඊළඟට හත්වෙනි ජවන සිත පළවෙනි තදාරම්මන සිතට ප්‍රත්‍ය වෙන බව. ඒක දක්වලා තියෙන්නේ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ කියන තැන කියවෙන්නේ මේ పూర్ව කුසල චිත්ත උපාදයේ පසුව උපදින විපාක අභ්‍යාගත චිත්ත උපාදයේ ප්‍රත්‍ය වෙන හැටි. ඊට පස්සේ දෙවෙනි තදාරම්මන සිතර ප්‍රත්‍ය වෙන හැටි තමයි පුරිමා පුරිමා විපාකා කන්දා පච්චිමානම් පච්චිමානම් විපාකානම් කන්දානම් අනන්තර පච්චේන පච්චයෝ. ඊළඟට දෙවෙනි තදාරම්මන සිත භවංගයට ප්‍රත්‍ය වෙන හැටිත් එහෙමයි. පුරිමා පුරිමා විපාකා කන්දා පච්චිමානම් පච්චිමානම් විපාකානම් කන්දානම් අනන්තර පච්චේන පච්චය. එතකොට මේ වීතිය මුල් සිතේ ඉඳලා අවසාන සිත දක්වා බුද්ධ වචනයෙන්ම ගෙනහැර දැක්වුවා. එතකොට ওই වගේ නෙමෙයි, තව තැන්වල නානා ආකාරයෙන් පဋාණ ප්‍රකරණයේ තුල චිත්ත වීති සම්බන්ධව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
හොඳට අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. එතකොට ඒක මං උදාහරණයක් විදිහට තමයි චිත්ත වීති සම්බන්ධව සමාජය තුළ නොයෙක් මත තියෙන නිසා තමයි ওই උදාහරණයක් විදිහට දැක්ුවේ. අපිට අදාළ එක ගත්තයින් පස්සේ මුලින්ම තියෙන්නේ චක්කුද්්වාර වීතිය තුල උපදින සිත් පිළිබඳව ප්‍රත්‍යවීම. මුල්ම වාක්‍යය තමයි අනන්තර පච්චයෝති. අනන්තර පච්චයෝති කියන එකේ අදහස තමයි අනන්තර පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශයේ නිද්දේශයේ මෙසේය කියන එක. එතකොට මුල්ම වාක්‍යය තමයි චක්කු විඥාන ධාතු. චක්කු විඥාන ධාතු චක්කු විඥාන ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා. තන් සම්පයුත්ත කාච ධම්මා චක්කු විඥාන ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය. තන් සම්පයුත්ත කානංච ධම්මානං. අනන්තර පච්චේන පච්චයෝ. එතකොට මේක තමයි පළවෙනි වාක්‍යය. චක්කු විඥාන ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තන් සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. එතකොට අපි කලින් චිත්ත වීතියේදී චක්කු විඥාන සිත ඊළඟට සම්පටිච්චන සිත තමයි පහළ වෙන්නේ. එතකොට මේ අනන්තර ආදී ප්‍රත්‍ය වර්ගයේ තියෙන සෑම, ඒ කියන්නේ ප්‍රත්‍ය හතේම එක ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි ඒක ප්‍රත්‍ය වෙන්නේ ලංවැති චිත්තුප්පාද දෙකක් තුල පමණයි. අනන්තර, සමනන්තර, අනන්තර උපනිස්සය, ආසේවන, අනන්තර කම්ම, නත්ති විගත කියන ප්‍රත්‍ය හතම ප්‍රත්‍ය වෙන්නේ මුල් චිත්තුප්පාදය හෝ එහි ඇති යම් ධර්මයක්. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ පසුචිත්තුප්පාදය. එතකොට හැම වෙලාවෙම ඒ ප්‍රත්‍ය වර්ග හතම ප්‍රත්‍යවීම තියෙන්නේ ළඟ තියෙන චිත්තුප්පාද දෙකක් ඇතුළත. පළවෙනි සිත දෙවෙනි සිතට, දෙවෙනි සිත තුන්වෙනි සිතට, තුන්වෙනි සිත හතරවෙනි සිතට. එතකොට මේ අනන්තරාදී ප්‍රත්‍ය හතේම ප්‍රත්‍ය වෙන්නේ මුල් චිත්තුප්පාදය හෝ එහි ඇති ධර්මයක්. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ පසුචිත්තුප්පාදය හෝ එහි ඇති ධර්ම කොටසක්. එතකොට ළඟින් ඇති, ළඟම ඇති චිත්තුප්පාද දෙකක් අතරේ සම්බන්ධතාවය තමයි මේ ප්‍රත්‍ය හතින්ම දක්වලා තියෙන්නේ. එතකොට චක්කුද්්වාර වීතියක සිත් ගැන තමයි මෙතන දේශනා කරලා තියෙන්නේ. එතෙන්දි චක්කු විඥාන ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා කියලා කියන්නේ චක්කු විඥාන සිත සහ චක්කු විඥාන සිත සහ එහි යෙදෙන චෛතසික හත කියන මෙන්න මේ චක්කු විඥාන චිත්තුප්පාදය. චක්කු විඥාන ධාතු කියන්නේ මේ චක්කු විඥාන සිතට. තන් සම්පයුත්ත කාච ධම්මා කියන්නේ ඒ සිත සමග යෙදිච්ච සබ්බචිත්ත සාධාරණ චෛතසික හතට. එතකොට චක්කු විඥාන ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා කියන මුළු කොටසෙන් දේශනා කරලා තියෙන්නේ චක්කු විඥාන චිත්තුප්පාදය. චක්කු විඥාන චිත්තුප්පාදය. ඊළඟට මනෝ ධාතුයාතං සම්පයුත්ත කානංච ධම්මානං කියලා කියන්නේ සම්පටිච්චන සිද්දෙක. සම්පටිච්චන සිද්දෙක සහ එහි යෙදෙන චෛතසික 10. එතකොට සම්පටිච්චන සිද්දෙකෙන් එක විටක ප්‍රත්‍ය වෙන්නේ එක සිතටයි. දැන් උදාහරණයක් විදියට ඉෂ්ඨාරම්මණයක් නම් ගැටෙලා තියෙන්නේ කුසල විපාක සම්පටිච්චන සිත ඇති වෙන්නේ, අනිෂ්ඨාරම්මණයක් නම් අකුසල විපාක සම්පටිච්චන සිත ඇති වෙන්නේ. ලැබිය හැකි සියලු ධර්ම තමයි මේ දෙක දාලා තියෙන්නේ. විතකෙදි ප්‍රත්‍ය වෙන්නේ එක සිතටයි. හැම වෙලාවෙම ප්‍රත්‍ය වෙන්නේ එක චිත්තුප්පාදයයි, ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ එක චිත්තුප්පාදයයි. එතකොට ඒ චිත්තුප්පාදයේ විදියට ලැබිය හැකි සියලු සිත් තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට මනෝ ධාතියාතං සම්පයුත්ත කානංච ධම්මානං කියන පාඩයෙන් ලැබිය හැකි සියලු සිත් තියෙන සම්පටිච්චන සිත් දෙකයි.
එහි යෙදෙන චෛතසික 10යි. චෛතසික 10 කිව්වේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. ඡන්ද පීති විරිය හැර විතක්ක විචාර අදිමොක්ක මෙන්න මේ චෛතසික 10යි. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි විතරකේ විචාරය අදිමොක්කේ කියන චෛතසික 3යි 10යි. ඒ චෛතසික 10 තමයි මේ සම්පටිච්චන සිද්දක සමග යෙදෙන්නේ. මනෝ ධාතු යාතං සම්පයුත්තකානංච ධම්මානං කියන්නේ චක්කු විඥාන චිත්තුප්පාදයට අනතුරු උපදින සම්පටිච්චන චිත්තුප්පාදය. චිත්තුප්පාදය කියන්නේ සිතයි චෛතසික ටික එකට එකතු කරලා. අනන්තර පත්‍යේන පත්‍යව කියන අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන අදහසයි. ඊළඟට ඒ වගේම තමයි අනිත් ඒවත්. දැන් සෝත විඥාන ධාතු තන් සම්පයුත්තකාච ධම්මා කියනකොට මෙතන වෙනස් වෙන්නේ සෝත විඥාන චිත්තුප්පාදය. මනෝ ධාතු යතන් සම්පයුත්තකානංච ධම්මානං කියනකොට පසු උපදින සම්පටිච්චන චිත්තුප්පාදයට අනන්තර පත්‍යේන පත්‍යෝ කියන අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන එකයි. ඊළඟ පේළියේ ගාන විඥාන ධාතු තන් සම්පයුත්තකාච ධම්මා කියන ගාන විඥාන චිත්තුප්පාදය මනෝ ධාතු යතන් සම්පයුත්තකානංච ධම්මානං කියන්නේ සම්පටිච්චන චිත්තුප්පාදය අනන්තර පත්‍යේන පත්‍යෝ කියන අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන අදහසයි. ඊළඟට ජීවහා විඥාන ධාතු තන් සම්පයුත්තකාච ධම්මා කියන්නේ ජීවහා විඥාන චිත්තුප්පාදය මනෝ ධාතු යතන් සම්පයුත්තකානංච ධම්මානං කියන්නේ අනතුරු උපදින සම්පටිච්චන චිත්තුප්පාදය සම්පටිච්චන සිත සහ එහි යෙදෙන චෛතසික 10ට අනන්තර ප්‍රත්‍යශක්තිය උපකාරක වේ. ඊළඟට කාය විඥාන ධාතු තන් සම්පයුත්තකාච ධම්මා කියන්නේ කාය විඥාන සිත සහ එහි යෙදෙන චෛතසික 7. මනෝ ධාතු යතන් සම්පයුත්තකානංච ධම්මානං කියන්නේ සම්පටිච්චන චිත්තුප්පාදයට. එතකොට පංචද්වාරික චිත්ත වීතිවල සිත් දෙකක් අතරේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්බන්ධය තමයි ඒ වයින් දේශනා කරලා තියෙන්නේ. ඒ වාක්‍ය පහේම මුල් පේළියෙන් දේශනා කරලා තියෙන්නේ ඒකයි. තවත් විදියකින් කියනවා නම් පංච විඥාණය සම්පටිච්චන චිත්තුප්පාදයට ප්‍රත්‍ය වෙන බව තමයි ඒ පහෙන්ම දක්වලා තියෙන්නේ. ඊළඟට මේ පහේම තියෙන සමාන පාඨයක් තියෙනවා. ඒ තමයි මනෝ ධාතු. මනෝ ධාතු තන් සම්පයුත්තකාච ධම්මා. මනෝ ධාතු තන් සම්පයුත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුය. මනෝ විඥාන ධාතුය. තන් සම්පයුත්ත කානංච ධම්මානං. මනෝ ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා මනෝ විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. මේ වාක්‍යය අර කලින් කියපු වාක්‍ය පහේම දෙවණියට තියෙන වාක්‍යය. එතන මනෝ ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා කියලා කියන්නේ සම්පටිච්චන සිත් දෙක සහ එහි යෙදෙන චෛතසික 10 කියන චිත්තුප්පාදය. මනෝ ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා කියන්නේ සම්පටිච්චන සිත් දෙක සහ එහි යෙදෙන චෛතසික 10. එතකොට මෙතන දෙක ලිව්වා කියලා එක විට දෙක ලැබෙන්නේ නැහැ. එක අවස්ථාවකදී එක චිත්තුප්පාදයයි. සාමාන්‍යයෙන් එතකොට එතෙන්දි පැටලෙන්න පුළුවන් මනෝ ධාතු කියනකොට අපි ඉගෙනගෙන තියෙන්නේ සම්පටිච්චන සිත් දෙකයි පංචද්වාර ආවජන සිතයි කියන සිත් තුනම. නමුත් මේ පට්ඨානේදී මනෝ ධාතු තන් සම්පයුත්තකාච ධම්මා කියන මේ ප්‍රත්‍ය නිර්දේශයේදී මනෝ ධාතු කියන එකෙන් ගන්නේ සම්පටිච්චන සිත් දෙක සහ එහි යෙදෙන චෛතසික 10 පමණයි. පංචද්වාර ආවජන සිත ගන්නෑ. ඊළඟට මනෝ විඥාන ධාතු යතන් සම්පයුත්ත කානංච ධම්මානං කියලා කියන්නේ සම්තිරණ සිත් තුන සහ එහි යෙදෙන චෛතසික 11. මනෝ විඥාන ධාතු යතන් සම්පයුත්ත කානංච ධම්මානං කියන්නේ
සන්තීරණ සිත් තුන සහ එහි යෙදෙන චෛතසික 11. මේ චිත්තුප්පාදය මේ චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. මෙතන චෛතසික 11 කියලා ලිව්වේ මෙතන සෝමනස්ස සහගත සන්තීරණ සිත තියෙන හින්දා ඒ සිතේ ප්‍රීතිය යෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. විතරක, විචාර, අදිමොක්ක, ප්‍රීති. මේ ප්‍රීතිය යෙදෙන්නේ සෝමනස්ස සහගත සන්තීරණ සිතේ පමණයි. උපේක්ඛා සහගත සන්තීරණ සිත් දෙකේ යෙදෙන්නේ චෛතසික 10යි. ප්‍රීතිය යෙදෙන්නේ සෝමනස්ස සහගත සන්තීරණ සිතේ පමණයි. උපේක්ඛා සහගත සන්තීරණ සිත් දෙකේ චෛතසික 10යි යෙදෙන්නේ. එතකොට මේ වාක්‍ය පහම තුල තියෙන මේ පේළිය සමානයි. හැම වෙලාවෙම මනෝ ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා කියන්නේ සම්පටිච්චන චිත්තුප්පාදය. මනෝ විඥාන ධාතු යා තන් සම්පයුත්ත කානංච ධම්මානම් කියන්නේ පසුව උපදින සම්තිරණ චිත්තුප්පාදය. අනන්තර පච්චේන පච්චයෝ කියන්නේ අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන එකයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මුලින් තියෙන පාළි කොටස් පහේ අදහස දැනගන්නට ඕන. චක්කු විඥාන ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා, මනෝ ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ කියන්නේ චක්කු විඥාන චිත්තුප්පාදය අනතුරු උපදින සම්පටිච්චන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යශක්තියේ උපකාරක වේ කියන අදහසයි. සෝත විඥාන ධාතුව පසු උපදින සම්පටිච්චන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. ගාන විඥාන ධාතුව පසු උපදින චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාර කරනවා කියන ඒ අදහස් ටික තමයි එතන තියෙන්නේ. ඒ හැමතැනම දෙවණියට තියෙන මනෝ ධාතු තන් සම්පයුත්ත කාච ධම්මා කියන්නේ සම්පටිච්චන චිත්තුප්පාදය. මනෝ විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානම් කියන්නේ පසුව උපදින සම්තිරණ චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. එතකොට ওই කොටසෙන් මුලින් තියෙන වාක්‍ය කොටස් පහේ අදහස තමයි ওই පැහැදිලි කරන්නට යෙදුනේ. ඊළඟට තව ඊට පස්සේ තියෙනවා තව වාක්‍ය හතක්. පළවෙනි වාක්‍ය තමයි පුරිමා පුරිමා කුසලා ධම්මා. පුරිමා පුරිමා කුසලා ධම්මා. පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං. අනන්තර පච්චේන පච්චයෝ. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. එතකොට මේ වාක්‍ය බොහෝ තැන්වල යෙදෙන්න පුළුවන්. මේ වාක්‍ය පංචද්වාරයට විතරක් සීමා වෙලා නැහැ. කලින් කියපු වාක්‍ය පහම පංචද්වාරයට පමණයි. පංචද්වාරික චිත්ත වීති වලට පමණක් සීමා වෙලා. මේ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ කියන එක පංචද්වාරයට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි. පංචද්වාරික මනෝද්වාරික කියන හැම වීතියකටම සුදුසු පරිදි ඒක සම්බන්ධයි. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් පංචද්වාරය ගත්තොත් අපි දන්නව ජවනසිත 7ක් උපදිනවා. ජවනසිත 7යි. ජවනසිත 7යි. මේ ජවනසිත 7 විදිහට පංචද්වාරික චිත්ත වීති නම් කාම ජවනසිත 29ම උපදින්න පුළුවන්. කාම ජවන 29 කිව්වේ අකුසල සිත් 12යි, මහා කුසල සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, සෝමනස්ස සාගත හසිතුප්පාදයයි කියන සිත් එක. කාමජවන් 29 කිව්වේ අකුසල සිත් 12යි, මහා කුසල සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, සෝමනස්ස සාගත හසිතුප්පාදයයි කියන සිත් 29 තමයි කාමජවන් 29 කිව්වේ. ඒ කාමජවන් 29 අතුරෙන් ඕනම සිතක් මේ ජවන කෘත්‍ය විදියට චක්කුද්්වාරික චිත්ත වීතියක ඇති වෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට ගමු. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත.
එතකොට සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත ගත්තොත් ඒ සිතම තමයි සත්වාරයක් ඉපදිලා නිරුද්ධ වෙන්නේ. මේ ජවන විදියට පංචද්වාරික චිත්ත වීති වල එකම සිත තමයි වාර 7ක් ඉපදිලා නිරුද්ධ වෙන්නේ. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත ගත්තොත් ඒ සිතේ යෙදෙනවා චෛතසික 19ක්. මේ සිතයි චෛතසික ටික ඔක්කොම එකතු කරාම කියනවා සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික චිත්තුප්පාදය කියලා. චිත්තුප්පාදය කියන්නේ සිතයි චෛතසික ටික දෙකම එකතු කරලා. මෙතන චෛතසික 19 කිව්වේ අන්න සමාන චෛතසික 13යි මෝහ චතුස්කයයි ලෝභයයි දිට්ඨියයි කියන චෛතසික දෙක. අන්න සමාන චෛතසික 13යි මෝහ අහිති කනොත්තප්ප උද්දච්ච කියන මෝහ චතුස්කයයි ලෝභයයි දිට්ඨියයි කියන දෙක. මේ ටික එකතු කරාම කීයද? 19යි නේද? එතකොට අන්න සමාන චෛතසික 13යි මෝහ චතුස්කයයි ලෝභයයි දිට්ඨියයි කියන මෙන්න මේ චෛතසික 19 තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිතේ යෙදෙන්නේ. එතකොට මේ චිත්තුප්පාදය තමයි මේ පළවෙනි ජවන්සිත. මේක පඨම ජවනය, ဒုတိය ජවනය, තတိය ජවනය, චතුත්ථ ජවනය, පංචම ජවනය, ඡට්ඨ ජවනය, සත්තම ජවනය කියලා ලකුණු කරන්න පුළුවන්. එතකොට පුරිමා පුරිමා කුසලා ධම්මා මම උදාහරණයට ගත්තේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අකුසල සිත. නමුත් දැන් කුසලෙක තමයි විස්තර කරන්නේ. අපි මේක මකල කුසල සිතක්ම ගනිමු. අපි උදාහරණයක් විදිහට ගමු සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කුසල සිත. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කුසල සිත. මේ සිතේ උපරිම යෙදෙන්න පුළුවන් චෛතසික 33ක්. උපරිම යෙදෙන්න පුළුවන් 34ක්. උපරිම යෙදෙන්න පුළුවන් චෛතසික 34ක්. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිතේ උපරිම යෙදෙන්න පුළුවන් චෛතසික 34ක්. කරුණාව මුදිතාව සහිතව ඇති වුණොත් නමුත් මෙතෙන්දී චක්කුද්්වාරික වීතියක් නිසා කරුණා මුදිතාව යෙදෙන්නේ නැහැ. ඒ නිසා මෙතන යෙදෙන්න පුළුවන් චෛතසික 33යි. චෛතසික 33යි. චෛතසික 33 කිව්වේ අන්න සමාන චෛතසික 13යි සෝබන සාධාරණ චෛතසික 19යි ප්‍රඥාවයි. මෙන්න මේ චෛතසික 33 සමග උපදින්න පුළුවන්. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කුසල සිත. එතකොට පුරිමා පුරිමා කුසලා ධම්මා කිව්වේ මේ මුලින් චිත්තුප්පාදය ඊළඟ චිත්තුප්පාදයට ප්‍රත්‍ය වෙනවා. මේ තමයි පුරිමා පුරිමා කුසලා ධම්මා. මේ තමයි පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ. పూర్ව කුසල චිත්තුප්පාදය අනතුරු උපදින කුසල චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවි. අතීත චිත්තය වර්තමාන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවි. නැවත වර්තමාන චිත්තුප්පාදය අනාගත චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මෙතෙන්ට සාපේක්ෂව පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ. මේ සිතට ප්‍රත්‍ය වෙනවා. එතෙන්දී පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ. දිගටම ක්‍රමය මෙහෙමයි. මේ සිත මේකට ප්‍රත්‍ය වෙනවා. මේ සිත මේකට ප්‍රත්‍ය වෙනවා. මේ සිත මේකට ප්‍රත්‍ය වෙනවා. එතෙන්දී පුරිමා පුරිමා කුසලා ධම්මා කියලා කියන්නේ මුලින් පහළ වෙච්ච කුසල චිත්තුප්පාදය. පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් කියන්නේ අනතුරුව පහළ වෙච්ච කුසල චිත්තුප්පාදයට අනන්තර පච්චේන පච්චයෝ කියන්නේ අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. ඊට අනතුරුව තියෙන වාක්‍යය තමයි
පුරිමා පුරිමා කුසලා ධම්මා. පුරිමා පුරිමා කුසලා ධම්මා. පච්චිමානම් පච්චිමානම් කුසල පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානන් ධම්මාන අනන්තර පච්චේන පච්චයෝ. ඊළඟ වාක්‍ය තමයි පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානන් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ කියලා. එතෙන්දී අපි අතිමහන්තාරම්මන චිත්ත වීතියක් කතා කරපු නිසා හත්වෙනි ජවන සිත හත්වෙනි ජවන සිත පළවෙනි තදාරම්මන සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. හත්වෙනි ජවන චිත්තුප්පාදය පළවෙනි තදාරම්මන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතෙන්දී පුරිමා පුරිමා කුසලා ධම්මා කියලා කියන්නේ මේ හත්වෙනි ජවන චිත්තුප්පාදය. පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම් කියලා කියන්නේ මේ තදාරම්මන චිත්තුප්පාදයට පළවෙනි තදාරම්මන චිත්තුප්පාදයට අනන්තර පච්චේන පච්චයෝ කියන්නේ අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි ඒකේ අදහස. එතකොට ඒ තමයි දෙවනි වාක්‍යය. තදාරම්මන වශයෙන් ඇති වෙන්න පුළුවන් සිත් ඔක්කොම තියෙනවා 11ක්. ඒ තමයි මහා විපාක සිත් 8යි සම්තිරණ සිත් 3යි කියන සිත් 11. මේ චිත්තුප්පාද 11ෙම පඨම තදාරම්මන සිතට හත්වෙනි ජවනය අනන්තර ආදී වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වෙලාවේදී හත්වෙනි ජවන චිත්තේ තමයි පුරිමා පුරිමා කුසලා ධම්මා කියන්නේ පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම් කියන පසුව උපදින තදාරම් පඨම තදාරම්මන සිත. මේ උදාහරණය පමණයි. එතකොට චිත්ත වීති අධ්‍යයනය කරයින් පස්සේ යම් තැනක මුලින් කුසල සිතක් තිබිලා පස්සේ විපාක සිතක් හෝ ක්‍රියා සිතක් තියේ නම් මුලින් කුසල සිතක් තිබිලා ඊට පස්සේ විපාක සිතක් හෝ ක්‍රියා සිතක් තියේ නම් ඒ සෑම තැනම පුරිමා පුරිමා කුසලා ධම්මා කියන්නේ పూర్ව කුසල චිත්ත උපාදය පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම් කියන්නේ පසුව උපදින විපාක චිත්ත උපාදය හෝ ක්‍රියා චිත්ත උපාදයට. දැන් උදාහරණයක් විදියට මග්ගෝ පලස්සනන්තර පච්චේන පච්චයෝ. මග්ගෝ කියන්නේ මාර්ගසිත කුසල චිත්ත උපාදයක්. ඊළඟට ඇතිවෙන ඵලසිතට ඵලචිත්ත උපාදය කියන්නේ විපාක චිත්ත උපාදයක්. එතකොට ඒ විපාක චිත්ත උපාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට එතනත් මග්ග චිත්ත උපාදය පුරිමා පුරිමා කුසලා ධම්මා ඵලචිත්ත උපාදය පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ. මේ විදියට චිත්ත වීති සියල්ලම අධ්‍යයනය කරපු කෙනාට හොයාගන්න පුළුවන් යම් කිසි තැනක මුලින් කුසල චිත්ත උපාදයක් තිබිලා අනතුරුව විපාක චිත්ත උපාදයක් හෝ ක්‍රියා චිත්ත උපාදයක් තියෙනම් ඒ සෑම තැනම పూర్ව කුසල චිත්ත උපාදය අනතුරුව උපදින විපාක චිත්ත උපාදයට හෝ ක්‍රියා චිත්ත උපාදයට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා. ඒ කාරණාව තමයි පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ කියලා දේශනා කරලා තියෙන්නේ. ඊළඟ පේළිය තමයි පුරිමා පුරිමා අකුසලා ධම්මා. පුරිමා පුරිමා අකුසලා ධම්මා. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානන් ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානන් ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. මේකට මං අර කලින් ගත්ත උදාහරණය හොඳයි. සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුත්ත අසංකාරික චිත්ත උප්පාදය. ඒක ජවන වශයෙන් හටගන්නවා. මෙහෙම හත්වරක් හටගත්තොත් අර කුසල සිතට කිව්වා වගේ වෙනස් වෙන්නේ මෙතන සිත මාරුණා විතරයි.
කලින් කුසල් සිතක් ගැන කිව්වේ මෙතෙන්දී අකුසල සිත් 12 අතරින් ඕනම සිතක්. අකුසල සිත් 12 අතරින් ඕනම සිතක් මේ ජවන කෘත්‍යයෙන් හටගත්තොත් පළවෙනි ජවන සිත දෙවෙනි ජවන සිතට ප්‍රත්‍ය වෙනවා. එතකොට පළවෙනි ජවන චිත්ත උපාදේ පුරිමා පුරිමා අකුසල ධම්මා. පූර්ව පූර්ව අකුසල ධර්මයෝ. දැන් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සිත ගත්තොත් ඒ සිතයි ඒ සිතේ යෙදෙන චෛතසික 19යි කියන මේ චිත්ත උපාදේ. පුරිමා පුරිමා අකුසල ධම්මා කියන මේ චිත්ත උපාදේට. පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් කියන්නේ අනතුරු උපදින චිත්ත උපාදේට. ඊට පස්සේ ဒုတိය ජවන සිත තතිය ජවන සිතට. එතෙන්දී පුරිමා පුරිමා අකුසල ධම්මා කියන්නේ දෙවෙනි ජවන සිත, පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් කියන්නේ තුන්වෙනි ජවන සිත. මේ විදිහට තුන්වෙනි එක හතරට ප්‍රත්‍ය වෙනවා, හතරවෙනි එක පහට ප්‍රත්‍ය වෙනවා, පස්වෙනි එක හයට ප්‍රත්‍ය වෙනවා, හයවෙනි එක හතර ප්‍රත්‍ය වෙනවා. එතකොට මුල් මුල් අකුසල චිත්තුප්පාදය පසුව පසුව උපදින අකුසල චිත්තුප්පාදයට යම්තනක් එහෙම තියෙනම් චිත්ත වීති අතරේ මොන වීතියක් හෝ වේවා පළවෙනි සිතත් අකුසල සිතක් දෙවෙනි සිතත් අකුසල සිතක් නම් චිත්ත වීති අධ්‍යයනය කළ ඉවර වුණයින් පස්සේ පළවෙනි සිතත් අකුසල සිතක් දෙවෙනි සිතත් අකුසල සිතක් නම් ඒ හැමතැනකදීම පුරිමා පුරිමා අකුසල ධම්මා කියන්නේ පළවෙනි අකුසල චිත්තුප්පාදය, පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් කියන්නේ දෙවෙනි චිත්තුප්පාදය. අකුසල චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන අදහසයි. මේ තමයි පුරිමා පුරිමා අකුසල ධම්මා, පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ කියන එකේ අදහස. ඊළඟ වාක්‍යය තමයි පුරිමා පුරිමා අකුසල ධම්මා. පුරිමා පුරිමා අකුසල ධම්මා. පච්චිමානම් පච්චිමානම්. පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම්. අනන්තර පච්චේන පච්චයෝ. පුරිමා පුරිමා අකුසල ධම්මා, පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ. එතන පුරිමා පුරිමා අකුසල ධම්මා කිව්වේ හත්වෙනි ජවන චිත්තුප්පාදය. අකුසල සිතක්, අකුසල සිතක් ජවනයක් විදියට ගත්තාම හත්වෙනි ජවන චිත්තුප්පාදය පළවෙනි තදාරම්මන සිතට. පළවෙනි තදාරම්මන චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට අන්තිම ජවන චිත්තුප්පාදය පුරිමා පුරිමා අකුසල ධම්මා, පළවෙනි තදාරම්මන චිත්තුප්පාදය පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ. పూర్ව අකුසල ධර්මයෝ පසුව පිදින අභ්‍යාගත ධර්මයන්ට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියන එකයි අදහස. සමහර චිත්ත වීති තියෙනවා මේ හත්වෙනි ජවණයට පස්සේ කෙලින්ම භවාංගයට වැටෙනවා. එතනත් භවාංග සිත කියන්නේ විපාක සිතක්. එතෙන්දෙත් පුරිමා පුරිමා අකුසල ධම්මා, පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම් අනන්තර පච්චේන පච්චයෝ කියන තැනට යෙදෙනවා. එතකොට මේ විදියට මේකේ ධර්මතාවය තමයි මුලින් අකුසල සිතක් ඇති වෙලා ඊළඟට විපාක සිතක් ඇති වුණොත් ක්‍රියාසිතක් ඇති වෙන්න හේතුවක් නැහැ. සාමාන්‍යයෙන් අකුසල සිතකට අනතුරු අනිවාර්යයෙන්ම විපාක සිතක් විතරයි ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ක්‍රියාසිත ඇති වෙන්නේ අකුසල සිතකට අනතුරුව. එතකොට මුලින් අකුසල සිතක් ඉපදිලා ඊට අනතුරුව විපාක සිතක් හටගත්තොත් මුලින් අකුසල සිතක් ඇති වෙලා ඊට අනතුරුව විපාක සිතක් ඇති වුණොත් මුල් අකුසල සිත තමයි පුරිමා පුරිමා අකුසල ධම්මා කියන්නේ. පසුව විපාක චිත්තුප්පාදය තමයි පච්චිමානම් පච්චිමානම් අභ්‍යාගතානම් ධම්මානම් කියන්නේ. අනන්තර පච්චේන පච්චෝ කියන්නේ අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන අදහසයි. එතකොට ওই තමයි අනන්තර ප්‍රත්‍ය පිළිබඳව පාඩක කීපයක් කතා කරා. තව ඉතිරි වෙලා තියෙනවා. අපි ඊළඟ දවසේ පටන් ඉදිරියට කතා කරමු. අදට දේශනාවට නියමිත කාල වේලාව අවසන් නිසා අදට මෙතනින් ධර්ම දේශනාව අවසන් කරනවා. මීළඟට තියෙන්නේ මේ සම්බන්ධව ප්‍රශ්න ගැටළු තියෙනවා, ඒවා ඇසීමට අවස්ථාව.
තෙරුවන් සන්නයි. ස්වාමීන් වහන්ස දැන් මේ ඔය පංචද්වාර චිත්ත වීතියේ මේ බොත්තබන අවස්ථාව කොහොමද මේ සඳහන් වෙන්නේ? මනෝ ධාතුවේ මනෝ විඥාන ධාතුවට අනන්තර ප්‍රත්‍යයෙන් සම්තුනා කියලා. ඔව්. සම්පටිච්චන සිටින් පස්සේ මේ බොත්තබන අවස්ථාවට ඒක සම්බන්ධයේ සම්බන්ධේ වෙන්නේ මහත්මයා මෙහෙමයි. දැන් සම්පටිච්චන සම්තිරණ වොත්තපන සම්තිරණ සිතට පස්සේ තමයි වොත්තපන සිත ඇති වෙන්නේ. එතකොට සම්තිරණ සිත කියන්නේ විපාක සිතක් නේ. එතකොට විපාක තිකපට්ඨානය කියන එකේ තියෙනවා විපාකෝ ධම්මෝ නේව විපාක නෑ විපාක ධම්ම ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ. ඒ කියන්නේ විපාක චිත්තුප්පාදය ක්‍රියා චිත්තුප්පාදයට අනන්තර ප්‍රත්‍යයෙන් උපකාර කරන බව. එතන දක්වලා තියෙනවා සම්තිරණ සිතට විපාක මනෝ විඥාන ධාතු. එතකොට විපාක මනෝ විඥාන ධාතු කියන්නේ සම්තිරණ චිත්තුප්පාදය. ඊට පස්සේ කිරිය මනෝ විඥාන ධාතුය අනන්තර පච්චේන පච්චයෝ. ක්‍රියා මනෝ විඥාන ධාතුවට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. එතන කිරිය මනෝ විඥාන ධාතු කියන එක සඳහන් වෙන්නේ උපේක්ඛාසගත මනෝද්වාරාවජ්ජන කියන ක්‍රියාචිත්තුප්පාදයට. ඒ පဋාණේ නම වෙනස්. එතන තියෙන්නේ කිරිය මනෝ විඥාන ධාතු කියන නම තියෙන්නේ ඒ වොත්තපන සිතට තමයි ඒ නමින් හඳුන්වලා තියෙන්නේ. ඔව්, මනෝද්වාර ආවජන සිතම තමයි වොත්තපන කෘත්‍යයෙන් පංචද්වාරයේ උපදින්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර මනෝද්වාර ආවජන සිත මේ මනෝ ධාතුද මනෝ විඥාන ධාතුද? මනෝ විඥාන ධාතුව මහත්මයා. මනෝ ධාතු වෙන්නේ මේ මනෝ ධාතු වෙන්නේ පංචද්වාර ආවජන සිතයි සම්පටිච්චන සිත් දෙකයි කියන මේ සිත් තුන තමයි පොදුවේ මනෝ ධාතුව කියලා ඉගෙන ගන්නෙ. එහෙමයි ස්වාමී. පැහැදිලි බොහොමකින්. තෙරුවන් සරණයි. තෙරුවන් සන්නයි. තෙරුවන් සරණයි. තෙරුවන් සන්නයි. මගේ ප්‍රශ්නයක් තමයි ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් සම්බන්ධයි ස්වාමීන් වහන්සේ මම එච්චර මේ අභිධර්මයේ ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි. ඒක නිසා මේ මනෝ ධාතුව කියන එකයි කියන්නේ දැන් ධාතු වශයෙන් 18ක් ගන්නකොට මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි කියලා ඒකට ටිකක් වෙන්නුනෝ. ඔව්. ඒකයි ස්වාමීන් වහන්සේ ඒක මේ සාමාන්‍ය දැන් අපි ගන්නවා චක්කෝයි රූපයයි චක්කෝ විඥානේ වෙලා ඒ ස්පර්ශය තුනට පස්සේ මම මේ කියන එක හරියට දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒක වැරදි නම් ඒක නිවැරදි කරන්න. ඊට පස්සේ උන්නව රාක්මන සූත්‍රයේ පෙන්නනවා වගේ මේ අනිත් පහට පිළිසරණ සිතයි කියලා කියන තැන වගේ ඊට පස්සේ මේක සිතින් අපි උත්සව ගන්නවා වගේ කතාවක් මම මට අදහසක් තියෙනවා. අන්න ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා ස්වාමීන් වහන්සේ මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි අතර වෙනස කියන්නේ මනෝ ධාතුව කියන්නේ මනසද මනෝ විඥාන ධාතුව කියන්නේ චක්කය රූපයයි චක්ක විඥානයයි විදිහට මනසයි මනෝ විඥානයයි එහෙමත් අනේ වගේ කියලා ස්වාමීන් වහන්සේ එහෙමයි. මේ මහත්යට මම සරලව විස්තර කරන්නම් ඒ ධාතු විදියට බෙදෙන එක. දැන් මුලින්ම සාමාන්‍යයෙන් ධාතු බෙදෙනකොට ධාතු 18ක් තියෙනවා. විභංගප්පකරණයෙහි ධාතු විභංගේ ධාතු 18ක් දේශනා කරලා තියෙනවා. එතෙන්දී සාමාන්‍යයෙන් රූප 28 ගත්තයින් පස්සේ මේ රූප 28 තියෙනවා ඕලාරික රූප 12ක්. මේ ඕලාරික රූප 12 තමයි චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු, රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු කියන මේ ධාතු 10ට බෙදෙන්නේ මේ ඕලාරික රූප 12. ඊළඟට මෙතන ඉතුරු වෙනවා සුකුම රූප 16ක්. මේ සුකුම රූප 16 සහ චෛතසික 52යි නිවනයි. මෙන්න මේ පරමාර්ථ ටික
ධම්ම ධාතුවට තමයි ඇතුළත් වෙන්නේ. ධම්ම ධාතුවට තමයි ඇතුළත් වෙන්නේ. ඊළඟට සිත් 89 ගත්තහම මෙන්න මේ සිත් 89 ධාතු විදියට ධාතු 7කට බෙදලා තියෙනවා. එතකොට මේ සිත් 89 අතරෙන් චක්කු විඥාන සිත් දෙක චක්කු විඥාන සිත් දෙකක් තියෙනවා. කුසල විපාක චක්කු විඥානය සහ අකුසල විපාක චක්කු විඥානය කියලා. ඒ චක්කු විඥාන සිත් දෙක තමයි චක්කු විඥාන ධාතුව කියන්නේ. එතකොට මේ පට්ඨානේදී චක්කු විඥාන ධාතු තන් සම්පයුත්තකාච ධම්මා කියන්නේ ඒ චක්කු විඥාන සිත සහ යෙදෙන චෛතසික. ඊළඟට මේ සිත් 89 අතරේ සෝත විඥාන කියලා සිත් දෙකක් තියෙනවා. ඒ සිත් දෙක තමයි සෝත විඥාන ධාතුව කියලා කියන්නේ. ඊළඟට සිත් 89 අතරේ ඝාන විඥාන සිත් දෙකක් තියෙනවා. ඒ ඝාන විඥාන සිත් දෙක ධාතු විදියට ඝාන විඥාන ධාතු කියලා කියනවා. හතරවෙනි එක ජීවහා විඥාන කියලා සිත් දෙකක් තියෙනවා. ඒ සිත් දෙක ජීවහා විඥාන ධාතුව කියලා කියනවා. කාය විඥාන කියලා සිත් දෙකක් තියෙනවා. මේ දෙක දෙකෙන්නේ කුසල විපාක සිත සහ අකුසල විපාක කියලා. මේ කාය විඥාන සිත් දෙක තමයි කාය විඥාන ධාතුව කියලා කියන්නේ. එතකොට මෙතන සිත් 10ක් තියෙනවා. ඊළඟට සම්පටිච්ඡන සිත් දෙකයි. සම්පටිච්ඡන සිත් දෙක සහ පංචද්වාර ආවජ්ජන සිත කියන සිත් තුන. මෙන්න මේ සිත් තුන තමයි මහත්මයා මනෝ ධාතුව කියන්නේ. මනෝ ධාතුව කියන්නේ පංචද්වාර ආවජ්ජන සිත සහ සම්පටිච්ඡන සිත් දෙක කියන සිත් තුන. එතකොට මෙතන සිත් 13ක් තියෙනවා. ඉතිරි සිත් 76. මෙන්න මේ ඉතිරි සිත් 76 තමයි මනෝ විඥාන ධාතුව කියලා කියන්නේ. මෙන්න මේ විදියට තමයි ධාතු 18 භාග්‍යතුන් වහන්සේ බෙදෙනකොට බෙදලා තියෙන්නේ. එතන ධාතු 12ක් සම්පූර්ණ රූප, ධම්ම ධාතුව කියන එකේ රූප කොටසකුත් තියෙනවා, නාම කොටසකුත් තියෙනවා. ඊළඟට මේ ධාතු 7ම සිත් 89 තමයි ධාතු 7කට බෙදිලා තියෙන්නේ. එහෙම තමයි මහත්මයා. එතකොට මනෝ විඤ්ඤා මනෝ ධාතුව කියන්නේ සම්පටිච්ඡන සිත් දෙකයි පංචද්වාර ආවජ්ජන සිතයි කියන සිත් තුනට. මනෝ විඥාන ධාතුව කියන්නේ ඉතිරි සිත් 76ට. මම හිතනවා පැහැදිලියි කියලා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරපදි පත්‍ය ධර්ම අනන්තර ප්‍රත්‍යේදී පත්‍ය වෙලා තියෙනවා 89 කැපිට 52. ඔව්. පත්‍ය පර්ණ ධර්ම වලට 85 උපදින 89 කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්ස? පුළුවන් මෑණියෝ. එතෙන්දි මෑණියෝ සාමාන්‍යයෙන් සිත් 89යි චෛතසික 52යි කියලා අපි ඉගෙන ගන්නවා. එතෙන්දි අපි අභිධර්ම ඉගෙන ගන්නකොට මෙහෙම සංඛ්‍යාත්මකව ඉගෙන ගත්තට ඇත්තටම මේ සිත් 89යි චෛතසික 52යි කියන එක අපේ මේ සත්ව సంతාන තුල ඉපදෙන පවතින ධර්ම ටිකක්. එතකොට අපේ సంతානයේ තුල එක අවස්ථාවකදී එක චිත්තුප්පාදයයි හටගන්නේ. මේ සම්පූර්ණ ශරීරය තුල එක අවස්ථාවකදී එක චිත්තුප්පාදයයි හටගන්නේ. උදාහරණයක් විදියට මේ චක්කු ප්‍රසාද රූපය කියන තැන චක්කු විඥාන චිත්තුප්පාදයේ උපදින අවස්ථාවේ අනිත් ශරීරයේ කිසිම තැනක චිත්ත චෛතසික ධර්මයක් නැහැ. ඒ වෙලාවේ තියෙන්නේ අපේ సంతානයේ තුල චක්කු විඥාන චිත්තුප්පාදය පමණයි. ඒ වගේම තමයි අපි දැන් ශබ්දයක් අහනකොට සෝත ප්‍රසාද ධාතුව ඇසුරු කරගෙන සෝත විඥාන සිත හට ගන්නවා. මෙන්න මේ සෝත විඥාන සිත උපදින අවස්ථාවේ අපේ මුළු ශරීරය තුලම තියෙන්නේ එක චිත්තුප්පාදයයි. සෝත විඥාන ධාතු චිත්තුප්පාදේ විතරයි. වෙන කිසිදු චිත්ත චෛතසිකයක් ඒ අවස්ථාවේ මේ సంతානය තුල නැහැ. එතකොට
අපේ මේ సంతානය තුල මේ සිත කියන එක පවතින්නේ එක සිතක් උපදිනෝ නිරුද්ධ වෙලා යනෝ. ඊට පස්සේ ඊට අනතුරුව තව සිතක් උපදිනෝ නිරුද්ධ වෙලා යනෝ. ඊට පසුව තව සිතක් ඉපදෙනෝ නිරුද්ධ වෙලා යනෝ. අන්න ඒ විදිහට තමයි මේ සිත කියන එක අපේ ශරීරය තුල ක්‍රියා කරමින් පවතින්නේ. එතෙන්දි පසුව උපදින කිව්වේ දැන් පළවෙනි සිත කියන එක ඉපදිලා අදාළ ආයු කාලයේ පැවතිලා නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ උණයින් පස්සේ තමයි දෙවෙනි සිත උපදින්නේ. එතකොට පසුව උපදින සිත කිව්වේ පළමු සිත ඉපදිලා නිරුද්ධ වෙලා දෙවනුවට උපදින සිතට තමයි කිව්වේ පසුව උපදින සිත් කියලා. ඊට මුලින් ඉපදිලා නිරුද්ධ වෙච්ච සිත් වලට තමයි කියන්නේ పూర్వ සිත් කියලා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. බොහොම පිං දරුවා සර්මයි. ඔබවහන්සේට නිර්වාණ අවබෝධයම ලැබේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ අනන්ත සත්‍ය ශක්තිය ස්වාමීන් වහන්සේ මේ පොඩි උදාහරණකින් වගේ පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන්. අනන්ත ප්‍රත්‍ය ශක්තිය උදාහරණයක් විදිහට තේරුම් කළ දෙන්න කියන එක නේද අදහස? ඒක එහෙම තමයි. මට දේශනාවේදී අනන්ත ප්‍රත්‍ය ශක්තිය වැඩි පැහැදිලි කරන්න බැරුණා වෙන කරුණු වැඩි වෙච්ච නිසා. ඒක හොඳ ප්‍රශ්නයක්. එතෙන්දි මහත්මයා අනන්ත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ දැන් අපි කලින් ප්‍රශ්නයකදී උත්තරයක් දෙනකොට අපි කිව්වා අපේ సంతානය තුල එක අවස්ථාවකදී එක සිතයි හටගන්නේ කියලා. දැන් මේ චිත්ත පරම්පරාව කියන එක, ඒ කියන්නේ අපි හැමෝටම දැන් සත්වෝ දෙන්නෙක් ගත්තොත් චිත්ත පරම්පරා දෙකක් තියෙනවා. එතකොට මේ හැම සත්වයේගෙම ශරීරය තුල වෙන් වූ චිත්ත පරම්පරා තියෙනවා ඒ සත්වයාට අදාළ. එතකොට මේ චිත්ත පරම්පරාවේ ස්වභාවය තමයි නිරෝධ සමාපත්තියට සමවැදිච්ච අවස්ථාව සහ අසඤ්ඤ සත්ව බ්‍රහ්ම ලෝකයේහි ඉපදිච්ච අවස්ථාව කියන මේ අවස්ථා දෙක හැරුණුකොට අනිත් සෑම අවස්ථාවකදීම රහතන් වහන්සේගේ චුති සිත තෙක් සිතක් ඉපද ඉපද බිඳි බිඳි පවතිනවා මේ චිත්ත පරම්පරාව. එතකොට චිත්ත පරම්පරාවේ ස්වභාවය තමයි සිතකට පසුව සිතක් උපදිනවා. ඒ සිතට පසුව තව සිතක් උපදිනවා. මෙහෙම තමයි මේ පරම්පරාව පවතින්නේ. එතකොට අනන්ත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ දැන් පළවෙනි සිත. අපි උදාහරණයක් විදිහට පළවෙනි සිතට උදාහරණයක් ගමු. චක්කු විඤ්ඤාණ චිත්තුප්පාදය. එතකොට මෙන්න මේ චක්කු විඤ්ඤාණ චිත්තුප්පාදය අපේ ශරීරය තුල හටගත්තාම මේ මුළු ශරීරෙම එක චිත්තුප්පාදයයි එක අවස්ථාවකදී තියෙන්නේ. එතකොට මේ සිතේ ස්වභාවය තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යන එක. එතකොට මේ චක්කු විඤ්ඤාණ සිත ඉපදිලා නිරුද්ධ වෙලා ගියහම නැවත සිතක් හටගත්තේ නැතොත් අපේ මේ නාම රූප පරම්පරාව එහෙම නැත්නම් චිත්ත පරම්පරාව නතර වෙනවා. එතකොට එහෙම නතර වෙන්නට නොදී මේ චක්කු විඤ්ඤාණ සිත කියන පළවෙනි සිත ඉපදිලා නිරුද්ධ වෙනකොට එහි ඇති ආරම්මන ග්‍රහණ වේගය සංසිඳෙන්නේ නැතුව තවත් එබදුම වූ චිත්ත චෛතසික ධර්ම පුඤ්ජයක් උපදවන ගතියක් තියෙනවා. එතකොට මේ චක්කු විඤ්ඤාණ සිත නිරුද්ධ වුණාට ඒ නිරුද්ධ වෙන්නේ සම්පටිච්ඡන චිත්තුප්පාදය කියන තවත් චිත්තුප්පාදයක් උපදවලා. එතකොට పూర్ව සිතෙහි ඇති පසුව චිත්තුප්පාදයක් ඉපදවීමේ ශක්තියට තමයි කියන්නේ අනන්ත ප්‍රත්‍ය ශක්තිය කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හා හා මෑනියන් ඇහුවේ ඒකෙදි මෑනියෝ විශේෂයෙන්ම ඒ කාරණා ටික තේරුම් ගන්නට ධම්මසංගණයේ තියෙනවා මාතිකාවක්. ඒ තමයි පළවෙනි එක තමයි කුසලා ධම්මා. දෙවෙනි එක තමයි අකුසලා ධම්මා.
තුන්වෙනි එක තමයි අභ්‍යාකතා ධම්මා. මේ විදිහට ධම්මසංගණි මාතිකාවක් තියෙනවා, කුසලා ධම්මා, අකුසලා ධම්මා, අභ්‍යාකතා ධම්මා කියලා. මෙන්න මේ පද තුන තමයි ওই දේශනාවට පිහිට කරගෙන තියෙන්නේ. එතෙන්දී කුසලා ධම්මා කියලා කියන්නේ කුසල් සිත් 21යි, ඒවා යෙදෙන චෛතසික 38යි. කුසල් සිත් 21 කිව්වේ මහා කුසල සිත් 8යි, රූපාවචර කුසල සිත් 5යි, අරූපාවචර කුසල සිත් 4යි, ලෝකෝත්තර කුසල සිත් 4යි කියන සිත් 21, ඒවා යෙදෙන චෛතසික 38යි. අකුසලා ධම්මා කිව්වේ අකුසල සිත් 12යි, ඒවා යෙදෙන චෛතසික 27යි. අභ්‍යාගතා ධම්මා කිව්වේ විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි, ඒවයි යෙදෙන චෛතසික 38යි, රූප 28යි, නිවනයි. එතකොට මෑණියෝ, කුසලා ධම්මා කියන්නේ මෙන්න මේ කුසල සිත් 21 සහ චෛතසික 38 අතරේ යම් ධර්මයකට හෝ සියල්ලටම තමයි කුසලා ධම්මා කියන්නේ. මේ අකුසල සිත් 12යි, චෛතසික 27යි කියන සියල්ලටම හෝ කොටසකට තමයි අකුසලා ධම්මා කියලා කියන්නේ. මේ විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි, ඒවා යෙදෙන චෛතසික 38යි, රූප 28යි, නිවනයි කියන ධර්ම ටිකට තමයි අභ්‍යාකතා ධම්මා කියලා කියන්නේ. එතකොට පුරිමා පුරිමා කුසලා ධම්මා කියලා කියන්නේ මුලින් මුලින් උපදින මේ කුසා සිත් 21 අතරින් එක සිතක්. දැන් ජවන් සිත් වශයෙන් ගත්තොත් ජවන් සිත 7 වාරයක් උපදිනවා. එතෙන්දී අපි ගත්තොත් සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත ගත්තොත් ඒක මේ විදියට 7 සැරයක් උපදිනවා. එතකොට මේ පළවෙනි සිත දෙවෙනි සිතට මේක පුරිමා පුරිමා කුසලා ධම්මා. මේ పూర్ව චිත්තුප්පාදය, මේක පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං, මේ පසු කුසල චිත්තුප්පාදය. එතකොට තුන්වෙනි සිතට සාපේක්ෂව ගත්තොත් දෙවෙනි හිත පුරිමා පුරිමා කුසලා ධම්මා, තුන්වෙනි හිත පසුව පසුව උපදින කුසල චිත්තුප්පාදය. ඊළඟට හතරට සාපේක්ෂව ගත්තොත් තුන්වෙනි සිත పూర్ව කුසල චිත්තුප්පාදය, හතරවෙනි එක පස්චිම කුසල චිත්තුප්පාදය. ඒ විදිහට තමයි දිගට යන්නේ. ඊළඟට අභ්‍යාගතා ධම්මා කියන්නේ විපාක සිත් 36 සහ ක්‍රියා සිත් 20, ඒවා යෙදෙන චෛතසික 38. මෙන්න මේවට තමයි අභ්‍යාකත චිත්තුප්පාද කියලා කියන්නේ. එතකොට පුරිමා පුරිමා කුසලා ධම්මා, පච්චිමානං පච්චිමානං, අභ්‍යාකතානං ධම්මානං කියන්නේ මුලින් කුසල් සිතක් තිබිලා ඉන් අනතුරුව විපාක සිතක් තියෙයි නම් මෙන්න මේ වෙලාවේ පුරිමා පුරිමා කුසලා ධම්මා කියලා කියන්නේ పూర్ව කුසල චිත්තුප්පාදයට, පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං කියන්නේ ඊට අනතුරුව උපදින විපාක චිත්තුප්පාදයට. එතකොට හත්වෙනි ජවණයට පස්සේ තදාරම්මන වශයෙන් උපදින්නේ විපාක සිත්. එතකොට හත්වෙනි ජවණ සිත පුරිමා පුරිමා කුසලා ධම්මා, ඊළඟට උපදින පළවෙනි තදාරම්මන චිත්තුප්පාදය පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං කියලා ගන්න පුළුවන්. එතකොට ඒව උදාහරණ විතරයි. මෙතෙන්දි ධර්මතාවය තමයි මුලින් කුසල් සිතක් තිබිලා ඊට පසුව විපාක චිත්තුප්පාදයක් තියෙනං ඒ හැමතැනම පුරිමා පුරිමා කුසලා ධම්මා, පච්චිමානං පච්චිමානං, අභ්‍යාකතානං ධම්මානං කියලා ගන්නවා. එතන පුරිමා පුරිමා කියන්නේ పూర్ව චිත්තුප්පාදය, පච්චිමානං පච්චිමානං කියන්නේ පසු චිත්තුප්පාදය. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, සාදු සාදු සාදු.